අපේ දැහැමි හරි ආසයි මොන්ටිසෝරි යන්න. ඒ කාරණා දෙකක් නිසා. පළවෙනි හේතුව තමයි එයාට එයාගේ යාළුවොත් එක්ක හොඳට නටන්න පුළුවන් මොන්ටිසෝරි ගියාම. දෙවෙනි එක තමයි එයා ආසම මල් වර්ග දෙකෙන් එකක් වෙන සීපාලිකා මල්. එයා මොන්ටිසෝරි යන පාරේ හොඳට වැටලා තියෙනවා. දැන් මොනවද ආසම මල් වර්ග? ඉතින් සාමාන්‍යයෙන් මම ඔෆිස් යන්න ටිකක් පරක්කු වෙනවා මෙයා සේපාරිකා මල් ඇවිදින්න ගියාම. ඉතින් මේ ආසාව නිසාම මට හිතුණා ලස්සන දෙයක් අපේ දැහැමි වෙනුවෙන් කරන්න ඕන කියලා. මේ සේපාලිකා මල් මම දන්නවා භාවිතා කරනවා මේ රෙදිපිලි වර්ණ ගන්නවා. ඉතින් මම කල්පනා කරේ දැහැමිට මගේ අතින්ම ඩයි කරපු සේපාලිකා මල් වලින් ඩයි කරපු ෆැබ්‍රික් එකක් හදලා ඒකෙන් මෙයාට ලස්සන ඩ්‍රෙස් එකක් හදලා දෙන්න ඕනේ කියලා මට අදහසක් ආවා. ඉතින් අද දවස මම පොඩ්ඩක් විවේකීව ඉන්නේ. ඒක මං හිතුවා මේ දවස අද ඒ සඳහා වැය කරන්න ඕනේ කියලා. දැන් මේ ආසයි නේද ඒකට? මෙයා නම් ආස නොවි ඉන්නේ. කොහොම හරි ඉතින් අද ඒක තමයි අපි අද කතා කරන්න යන්නේ. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ අපි මේ විද්‍යාත්මක දැනුම අපේ සමාජය තුරා පැතිරී යන්න ඕනේ කියන කාරණාව. විශේෂයෙන්ම ගණිතයේ, විද්‍යාව, දර්ශනවාදයේ මේ සංකල්පයන් අපේ සමාජය තුළ මුල් බැහැ ගන්න ඕනේ. ඒවා අතින් ඒවා භාවිතා කරලා මිනිස්සු විවිධ දේවල් කරන්න ඕනේ. ඒ වගේම ඒ සියලු දේ සඳහා අපි පවුල සම්බන්ධ කරගන්න ඕනි කියන කාරණා. ඉතින් ඒ ඇසුරෙන් අද අපේ මේ මාතෘකාව රසවත් මාතෘකාවක් වෙයි කියලා හිතනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේකට කැමති වෙයි කියලා. ඔයගොල්ලන්ගේ අදහස් කියන්න, විශේෂයෙන් මේ සේපාලිකා මල් ගැන මම විශේෂ ප්‍රශ්න කීපයකට මටත් දැනගන්න සහ අනිත් අයටත් ගොඩක් ආස වෙන කාරණා කීපයකට මතක් කරනවා. ඒකටත් ඔයගොල්ලන්ගේ රෙස්පොන්ස් එක දෙන්න. ඉතින් මම හිතනවා මේ වගේ වීඩියෝවන් අපිට පොඩි හරි විදියකින් හෝ අපි අර කතා කරපු අරමුණට යෑම සඳහා උදව් වෙනවා ඇති කියලා. මේ වැඩේ අපිට පටන් ගන්න තියෙන්නේ සේපාලිකා මල් එකතු කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔය උදේ වරුවක සේපාලිකා ගහක් යට ගියාම ඕනේ තරම් මල් එකතු කරගන්න තියෙනවා. මේ සේපාලිකා මල් වලට නයිට් ජස්මින් කියලාත් කියනවා. හැබැයි මම නොදන්න දෙයක් තමයි ඒක ඇත්තම සේපාලිකා මල් හටගන්නේ හවස් වරුවේද කියන කාරණා. ඒක ඕගොල්ලෝ දන්නවා නම් පොඩ්ඩක් ලියලා තියන්න. ඉතින් ඒක තමයි අපි මුලින්ම කරේ. මමයි දැහැමිගේ අම්මයි දැහැමි අපි තුන්දෙනාම ගියා සේපාලිකා මල් ඇහිඳින්න. සාමාන්‍යයෙන් ගස් තුනක් වගේ අපි කවර් කරා. මේ ගස් තුනකින් සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක විතර ප්‍රමාණයක් අපිට සේපාලිකා මල් එකතු කරගන්න හැකියාව ලැබුණා. ඉතින් සාමාන්‍යයෙන් මේ ඩ්‍රෙස් එකක් කරන්න, මේ අපි මේ ඩ්‍රෙස් එක ඩයි කරන්න ඇත්තටම මේ ප්‍රමාණය ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් තිබුණොත් හොඳටම ඇති. මේ සේපාලිකා ගහගෙන මම පොඩ්ඩකට කලින් ටිකක් සර්ච් කරා මේ ගැන වැඩිතරතුරු තියෙනවද කියලා බලන්න. එතකොට තමයි මම මේක දැනගත්තේ. මේ සේපාලිකා ගහ කියන එක හරිම සුවිශේෂ ගහක් කියන එක. විශේෂයෙන් මේ ගහේ තියෙන කොළ, ඊට පස්සේ මේ මල්, ඊට පස්සේ පොතු, සමහරවිට මුල් පවා විශේෂ උපයෝගිතා සඳහා භාවිතා කරනවලු ආයුර්වේදේ. ඒක කොච්චර වැදගත්ද කියන්නේ මේ ගහ මේ මහාභාරතේ පවා. ඔයගොල්ලෝ දන්නව පරණ වීර කාව්‍යයක්නේ ඉන්දියාවේ ලියවුණු මහාභාරතේ. ඒකේ පවා මේ සේපාලිකා මල් ගැන සඳහන් වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ අද හැබැයි අපි කතා කරන්න යන්නේ මේ විශේෂ ආයුර්වේද ගුණයක් නෙමෙයි, මේ මල් වල තියෙන වර්ණක සම්බන්ධයෙන්. හැබැයි මීට එහා ගියපු මේ සේපාලිකා මල් වල තියෙන උපයෝගිතා ගැන ඕගොල්ලෝ දන්නවනේ ඒක ලියලා තියන්න. මම හැමදාම කියනෝ වගේ මේ වීඩියෝ අපි භාවිතා කරමු අපි හැමදෙනාම දන්න දෙයක් බෙදා ගැනීම සඳහා. ඉතින් එහෙනම් අපි මේ වර්ණක වර්ණ ගැන්වීම සහ වර්ණක ලබා ගැනීම කියන මේ අපේ මේන් ප්‍රොජෙක්ට් එකට යමු. දැන් මේ තියෙන්නේ සේපාලිකා මල්. ඔයගොල්ලෝ හැමෝම දන්න හරිම අපි හැමෝම දැකලා තියෙන මල් වර්ගයක්. දැන් මේ සේපාලිකා මල් වල තියෙනවා ටියුබ් එකක්. මේකට කියන්නේ කොරොල්ල ටියුබ් කියලා. මේ ටියුබ් එකේ තමයි මේ වර්ණකය රැඳිලා තියෙන්නේ. දැන් අධික සාන්ද්‍රණයකින් යුතුව මේ වර්ණකය තියෙන්නේ මේ කොරොල්ල ටියුබ් එකේ. අවාසනාවකට මම මේක උත්සාහ කරා මේක ඇත්තම රසායනික නාමය හොයාගන්න. ගොඩාක් විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා බැලුවත් මේක ඇත්තටම හොයාගන්න බැරි වුණා. හරි එක නමක් මං හිතන්නේ ලොකු කම්පවුන්ඩ් මිශ්‍රණයක එකතුවක් තමයි මේ වර්ණකේ ගොඩනගන්න හේතු වෙලා තියෙන්නේ. ඒකයි ගොඩක් අය ඒක රිපෝට් කරලා නැත්තේ. දැන් මේ වර්ණකය හැබැයි මේකේ තියෙන මේ වර්ණකාරක ගුණයට අමතරව මේකේ වෙනත් ගුණ රාශියක් තියෙන බවත් මම දැක්කා. විශේෂයෙන්ම මේ ඔය ප්‍රති බැක්ටීරියා හැකියාව, ඊට පස්සේ ප්‍රති වෛරස් හැකියාව, ඒ වගේ ගොඩක් ගුණ විවිධ ඔය මේ විශේෂයෙන්ම විද්‍යාත්මක පත්‍රිකාවල මේ කියලා තියෙනවා. හැබැයි දැන් අපි අද කතා කරන්නේ ඒව ගැන නෙමෙයි, වර්ණකාරක ගුණය ගැන. මේ වර්ණය ලබා ගැනීම හරි පහසුයි. දැන් මයිගාව තියෙන මේ උණු වතුර බෝතලයක් බලන්න. මම මේ උණු වතුර බෝතලේට මේ වර්ණ මේ මේ
මේ මල් ටික දැම්මහම ටික වෙලාවක් යනකොට ඕගොල්ලන්ට පැහැදිලිවම පේන්න ගන්නවා මේ වර්ණය ටික 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 මේ උණු වතුර බෝතලයට එක්ස්ට්‍රැක්ට් වෙලා එනවා. ඒ කියන්නේ මේ වතුරට එක්ස්ට්‍රැක්ට් වෙලා කියන එක. කියන්නේ මේ අපිට ලබා ගන්න පුළුවන් පේනෝනේ දැන්ටම පොඩිංචි කහපාටක් මේ වර්ණයට ආව. දැන් මේක මේ විදිහට දිගින් දිගටම අපි තියාගෙන හිටියොත් ඉතාම දීප්තිමත් වර්ණයක් මේ අපිට ලබා ගන්න පුළුවන් වතුරට. සාමාන්‍යයෙන් ඉතින් අපි මේක මෙහෙම තියනවට වඩාම කාර්යක්ෂම ක්‍රමයක් තමයි මේක ටිකක් රත්කරන ලබා දීම. දැන් ඔයගොල්ලන්ට පේනව පැහැදිලිව මේ මල් වල තියෙන මේ ඒ ශාක සෛල බිඳ වැටෙමින් අර වර්ණක එළියට එනවා. නමුත් අර ගොඩක් ඔයගොල්ලන්ට තාම පේන දෙයක් තමයි මේ කොරොල්ලා ටියුබ් එක එහෙම වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කොරොල්ලා ටියුබ් එකේ ඒ වර්ණක තවදුරටත් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේක හොඳට රත් කරනකොට තමයි මේ කොරොල්ලා ටියුබ් එකත් ඒකේ තියෙන ඒ සෛල කැඩිලා ඒ සෛල වලින් වර්ණකේ එළියට එන. ඉතින් මේක කරන්න ඇත්තටම අපි ටිකක් මේක බොයිල් කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය මේ වර්ණකේ එළියට ගන්න. දැන් ඊළඟට තියෙන්නේ බොහොම සරල වැඩක්. ඔයගලන්ට පේනවා මොකද්ද මම කරන්න යන්නේ කියලා. අපිට තියෙන්නේ දැන් මේ සේපාලිකා මල් වල තියෙන ඒ වර්ණකය පුළුවන් තරම් වතුරට මේ එක්ස්ට්‍රැක්ට් කරගන්න. එහෙම නැත්නම් නිස්සාරණය කරගන්න. ඉතින් මම මෙතනදී වතුර සාමාන්‍යයෙන් ලීටරයක් පාවිච්චි කරලා තියෙනවා. වතුර ලීටරයකට ග්‍රෑම් 250ක විතර සේපාලිකා මල් මම එකතු කරනවා. දැන් ඕගොල්ලන්ට මීට වඩා අඩුවට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම සයන්ටිෆික් පේපර්ස් වල දැක්කා 1:10 අනුපාතය. ඒ කියන්නේ වතුර ලීටර් එකකට ග්‍රෑම් 100ක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම දැන් 1:4 අනුපාතයෙන් යන්නේ. මොකද මට ඉතාම සාන්ද්‍ර මේ ඩයි ද්‍රාවණයක් හදාගන්න ඕනේ. මොකද ටිකක් මම වැඩිපුර වර්ණයක් ලබා ගන්න උත්සාහ කරනවා ඒ ඩ්‍රෙස් එකට. ඉතින් ඒක තමයි දැන් ට්‍රයි කරන්නේ. ඉතින් බොහොම සරල දෙයක් මේක. දැන් මේක නම් මේ කිසිම රස්නයක් නැහැ. මම මේක මුලින්ම මෙහෙම මේ ටික එකතු කරලා ඊළඟට මොකද කරන්නේ අපි මේක රත් කරලා බොයිල් කරන්න පටන් ගන්න ඕනේ. කෙනෙක්ට අවශ්‍ය නම් අලුත් මල්ම ගන්න ඕනේ නැහැ. දැන් මෙතන මේ තියෙන්නේ අර පාරක වැටලා තිබුණු මල් ටිකක් මම කෙලින්ම අර බ්‍රෂ් එකකින් කලෙක්ට් කරගත්තා. ඉතින් ඒ වගේ වෙලාවකට අපිට මේ තියෙන මේ අනිත් ඩෙබ්‍රිස් ටික අයින් කරගෙන අපිට ඇත්තටම මල් විතරක් පුළුවන් තරම් අපිට වෙන් කරලා අඳුර ගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට මේ මල් ටික බොයිල් කරන්න පටන් ගන්න පුළුවන්. දැන් මේකට සාමාන්‍ය ඕගොල්ලෝ උයන්න පිහන්න භාවිතා නොකරන භාජනයක් භාවිතා කරන. දැන් මම අපේ එක්කෙනාන් ඉල්ලගත්ත හැම එකක්. ඊට පස්සේ මේක බොයිල් කරන්න ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය මේක මේ පොඩ්ඩක් මෙහෙම ප්‍රෙස් කරලා ඒ කියන්නේ මල් ටික පොඩ්ඩක් හොඳට ස්ටීප් වෙන්න තියලා ඊළඟට අපිට කරන්න පුළුවන් දේ තමයි මේක අපිට බොයිල් කරන්න මේ පටන් ගන්න පුළුවන්. එතකොට මේක අපිට මේ ගින්දර දාලා ටික වෙලාවක් තියන්න පුළුවන්. මේක වහලා තියෙන ගොඩක් හොඳයි. හැබැයි දැන් මේකේ ලොකු සුවඳක් එනවා. දැන් කියන්නේ මේක මේ වයින් පටන් ගත්තාම ලොකු සුවඳක් එනවා. ඒ ඇවිල්ලා ඒ තියෙන ඒ සුගන්ධ කාරක එළියට එන හින්දා. නමුත් අපිට ඕනේ ඇත්තටම ඩයි එක. දැන් මේක ටිකක් සාමාන්‍යයෙන් කලවම් කර කර විනාඩි 20ක් විතර තිබ්බහම අපිට හොඳට පේනවා මේ කොරොල්ල ටියුබ් එකේ තියෙන ඒ වර්ණක අයින් වෙලා මේ සම්පූර්ණ මේක ගොඩාක් ලා පාටකට එනවා. අන්න ඒ පාට එනකොට තමයි අපි මේක නවත්තන්න අපිට තියෙන්නේ. ඒ අරෙන්ඩ ඒ වෙනකන් අපි මේක හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් බොයිල් වුණායින් පස්සේ බොයිල් වෙන්න පටන් ගත්තායින් පස්සේ අපි ඉන්ද්‍ර ටිකක් අඩු කරන්න පුළුවන්. මොකද බොයිල් වෙනකොට ඊට වඩා වැඩි උෂ්ණත්වයකට යන්නේ නැහැනේ. ඊට පස්සේ සිම වෙන්න දෙන්න පුළුවන් මේක මේ එක්ස්ට්‍රැක්ෂන් එක දෙන්න. අපි තව ටික වෙලාවකින් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේ විදිහට ඩයි එක හැදෙන අතරේ අපිට පුළුවන් ෆැබ්‍රික් එක ලෑස්ති කරගන්න. මේ අපි දැහැමි අතේ තියෙන්නේ අපි ගත්ත ෆැබ්‍රික් එක. දැන් මම මේක ගත්තේ ඇත්තටම වියනලාද ෆැබ්‍රික් එකක්, වූවන් ෆැබ්‍රික් එකක්, ගවුන් රෙද්දක් කියලා කිල්ලුවා තමයි ඒගොල්ලෝ දුන්නේ. සාමාන්‍යයෙන් මේ සුදු පාට මේ ෆැබ්‍රික් එකක් අපිට හොඳට ඩයි කරන්න හැකියාව තියෙන හින්දා. දැන් මේකේ තියෙන වැඩේ මෙහෙමයි. දැන් එකපාර ෆැබ්‍රික් එකක් අරන් ඩයි කරන්න බෑ, විශේෂයෙන්ම මේ වගේ ස්වභාවික වර්ණක වලින්. ඒකට හේතුව තමයි මේ ෆැබ්‍රික් එක හදනකොට මේක තුළ විවිධ දේවල් මේ අපි කියනවා මේ අනවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය අපි කියනවා මේ තෙල් වර්ග, වැක්ස් වර්ග තියෙන්න පුළුවන්. එහෙම වුණත් ෆැබ්‍රික් එකට වර්ණය අල්ලන්නේ නෑ, ගන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි මුලින්ම කරන්න ඕන දෙයක් තමයි මේ ෆැබ්‍රික් එක මුලින්ම අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ට්‍රීට් කරන්න ඕනේ. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔයගොල්ලෝ දන්නවා සබන් සෑදීමේ ප්‍රතික්‍රියාව. සබන් හදන්නේ කොහොමද?
ෆැට් මොන හරි කියන්නේ ඔයිල් එකක් මොකක් හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඒ කියන්නේ බාෂ්මික දෙයක අපි රියැක්ට් කරනවා. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් අර තියෙන තෙල් ටික අයින් කරන්න පුළුවන්. ඒකට අපි සාමාන්‍යයෙන් ওই මොන හරි සබන් වර්ගයකට වර්ගයෙන් දැම්මම මේක තවත් පහසුයි. එතකොට ඒක මුලින්ම කරන්න ඕනේ. එතකොට තමයි ඩයි එක හොඳට අල්ලන්නේ. හැබැයි තව දෙයක් තියෙනවා අපි කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් දැන් මේව ස්වාභාවික වර්ණකනේ. සාමාන්‍ය අපි કૃතිම වර්ණක કૃතිම ඩයි කියන්නේ සින්තටික් ඩයිස් ගත්තොත් ඒ ඩයි හදලා තියෙන්නේ ඇත්තට මේ ෆැබ්‍රික් වලට හොඳටම මේ අල්ල ගන්න පුළුවන් විදිහට, රියැක්ට් කරන්න පුළුවන් විදිහට. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ කොටන් එක රියැක්ට් කරන්න පුළුවන් ඩයි වර්ගයක් තියෙනවා රියැක්ටිව් ඩයිස් කියලා. ඒ වගේ ඇසිල් ක්ලෝරයිඩ් කියලා වෙනම ගෲප් එකක්, කෙමිකල් ගෲප් එකක් තියෙනවා මේ කොටන් වල තියෙන හයිඩ්‍රොක්සිල් ගෲප් එකත් එක්ක රියැක්ෂන් එකක් ගන්න. හැබැයි අපේ වර්ණක අපේ ස්වභාවික වර්ණකේ එහෙම දේවල් නැහැ. මේක නිසා විශේෂම ස්වභාවික වර්ණක අපි භාවිතා කරනකොට ෆැබ්‍රික් එකකට අපි සුවිශේෂ හැකියාවක් දෙන්න ඕනේ මේ ඩයි එක අල්ල ගන්න. අපි මේකට කියනවා මෝඩර්නිටින්ග් කරනවා කියලා. දැන් ඒකට අපි කරන සාමාන්‍ය ක්‍රමවේදය තමයි විශේෂම ලෝහ අයනයක් මේ ෆැබ්‍රික් එක ඇතුළට මුලින් අවශෝෂණය කරනවා. කරලා ඊට පස්සේ ඩයි කරනකොට මොකද වෙන්නේ? අර ලෝහ අයනයේ තියෙන ආකර්ෂණය නිසා අර ඩයි එක ඇබ්සෝබ් කරන විදිහට අපි කියන්නේ මෝඩින්ටින් ප්‍රොසෙස් කියලා. සාමාන්‍යයෙන් ඇලුමිනියම් සහ කොපර් කියන ওই දෙකම භාවිතා කරන්න පුළුවන් මෝඩින්ටින් කරන්න පරීක්ෂණ වාර්තා දිහා බැලුවාම දැන් මේ දැන් ඇලුමිනියම් ගන්න අපි ඇලම් එහෙම නැත්නම් ඇලුමිනියම් සල්ෆේට් අපි කියන්නේ සීනක්කාරම් කියලා. ওই ආයුර්වේද කඩවල ඔයගලන්ට ගන්න පුළුවන් මේක. එහෙම නැත්නම් පල්මානිකම් කොපර් සල්ෆේට් භාවිතා කරන්න පුළුවන්. අද මම කොපර් සල්ෆේට් භාවිතා කරන්නේ 0.5% ඒ කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් 0.5% භාවිතා කරනවා මේ ෆැබ්‍රික් එකේ බරට. ඒ කියන්නේ ෆැබ්‍රික් ග්‍රෑම් 100කට සාමාන්‍යයෙන් 0.5% විතර පල්මානිකම් භාවිතා කරලා තමයි මම මේක අද මෝඩර්න් කරන්න සූදානම් වෙන්නේ. එතකොට තමයි හොඳට ෆැබ්‍රික් එකට ඩයි එක අල්ලන්නේ. එහෙම නැතුව වුණත් ඩයි කරන්න පුළුවන්. හැබැයි එතකොට ප්‍රශ්න තියෙන්නේ ඩයිත් වෙනවා. නමුත් කාලයක් භාවිතා කරනකොට මේක වොෂ් කරනකොට අර ඩයි එක සාමාන්‍යයෙන් අයින් වෙලා යනවා. ඉතින් ඒක අපිට අවශ්‍ය නැහැනේ. ඉතින් ඒක නිසා තමයි අපි අද මෝඩර්නිටින් කරලම මේ වැඩේ කරන්නේ. හරියට වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ටත් මේක අත්හදා බලන්න පුළුවන්. එහෙම හොඳයි නේද හැමි? ඒකින්ද දැහැමිත් අනුමත කරනවා. ඒකින්ද අපි මේ විදිහට අද අපි වැඩේ කරමු. දැහැමි? ඇයි? මොකද ඇත්තේ? හරි මේ තියෙන්නේ ඔන්න දැන් අපි ඩයි එක එක්ස්ට්‍රැක්ට් කරන්න දීලා තිබුණේ. දැන් අපිට හොඳට පේන දෙයක් තමයි මේකේ සෑහෙන ප්‍රමාණය එක්ස්ට්‍රැක්ට් වෙලා. අපිට ඒක බලන්න පුළුවන් ඇත්තටම කොරොල්ල ටියුබ් එක අරගෙන ගත්තාන් පස්සේ අපිට පේනවා මේ ඒකේ ටියුබ් එකේ තියෙන මේ ප්‍රමාණය. ඒ කියන්නේ ඩයි ප්‍රමාණය ඒ කියන්නේ තරමක් සුදු පාටට ටියුබ් එක වෙලා. ඒත් ඒක පේනවා දැන් අනිත් ටියුබ් එකයි සාමාන්‍යයෙන් අර පෙති අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ ගොඩාක් එක්ස්ට්‍රැක්ට් වෙලා. ඉතින් ඒ වගේම අපිට හොඳට පේනවා මේ හොඳට වර්ණකයක් මේ එළියට ඇවිල්ලා තියෙනවා. දැන් මේක අපි මේ සාමාන්‍යිකව මේ සුදු මොකක් හරි එකට දැම්මොත් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේක හොඳ වර්ණකයක් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේක ඇත්තටම පුළුවන් දැන් ඇත්තටම මේ ඩයි එක මට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සරල දෙයක් මම මේක පෙරලා මට බිහිම භාවිතා කරන්න පුළුවන්. කනෙක්ට් ඕන නම් ඇත්තටම ෆැබ්‍රික් එක මේකට දාලා ඩයි කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන්. අද එහෙම නෙමෙයි අපි නෑ අපි මේකටම දාලා ඩයි කරමු. ඇයි දන්නවද? මොකද සමහරලාට මේකේ තියෙන මේ සුගන්ධකාරක අපිට පුළුවන් වෙයි ෆැබ්‍රික් එක ඇතුළට ගන්න. ඒතර වර්ණයට අමතරව අපිට ටිකක් අර හොඳ සුවඳක් තියෙන ෆැබ්‍රික් එකක් උනත් හදන්න පුළුවන්. ඒක ඉන්න අපි මේකේ ඩිරෙක්ට්ලිම මේකට දාලා ෆැබ්‍රික් එක ඩයි කරමු. දැන් බලන්න මම මේ වර්ණකාරකයේ සෙපරේට් කරගන්නවා කොච්චර මේ ස්ට්‍රෝං කලරන්ට් එකක් මේකෙන් ගන්න පුළුවන්ද. දැන් මේ තියෙන්නේ එහෙම අයින් කරගත්තු වර්ණක. මම පොඩ්ඩක් මේ භාජනය මට ඕනේ අර කොටන් එක ලෑස්ති කරගන්න. ඒක සඳහා මම අයින් කරා. මේ තියෙන්නේ බාන කොච්චර ඉන්ටෙන්ස් කලර් එක ඩයි එකක් මේකෙන් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් වුණාද කියලා. හරි මම දැන් ඊළඟට කරන්න යන්නේ මේක කවර් කරගන්න. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ මේ මොකක්ද සර්ෆැක්ටන්ට් එක සබන් වර්ගයක් සමග මේ රෙදි කෑල්ල මේ රියැක්ට් කරන්නයි ඒ කියන්නේ වොෂ් කරලා ක්ලීන් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේකට මම භාවිතා කරන්නේ සාමාන්‍ය ඩිටර්ජන්ට් එකක්. සාමාන්‍ය ඩිටර්ජන්ට් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව වැදගත්ම දෙයක් තමයි අපි කියන්නේ මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යවන්න ඕන සාමාන්‍යයෙන් 0.5% වගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියනවා නම් ඇති. මම ওই දෙක මිශ්‍ර කරනවා
මිශ්‍ර කරලා ඊට පස්සේ ඇත්තටම මට මේක බොයිල් කරන්න දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆැබ්‍රික් එක කෙලින්ම මේකේ බොයිල් කරන්න දාන්න පුළුවන්. අද හැබැයි මම ටිකක් අමාරුවෙන් මේවට සේරම අවසර ගත්තේ. මේක ඇත්තටම එළිය කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ලොකු මේක ලොකු භයානක දෙයක් හෝ මේ නරක දෙයක් නැහැ. නමුත් ඉතින් ඔය අපේ මේ මේ ගෙදර වුන්දලා ඉච්චර කැමති නෑනේ මේ වගේ වැඩ වලට. ඒක ඉඳ මේක සාමාන්‍යයෙන් එළිය කරත් කමක් නැහැ. ඉතින් මේ විදිහට දාලා මේක අපි මේකත් බොයිල් කරන්න දෙනවා. බොයිල් කරන් දීලා ඊළඟට අපි මෝඩර්න්ටි ප්‍රොසෙස් එක කරමු. දැන් මෙන්න මේ විදිහට අපේ ෆැබ්‍රික් එක අපිට ස්කවරින් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා දැන් මේක සිම වෙන ගමන් තියෙන්නේ. දැන් මේ විදිහට සාමාන්‍යයෙන් මේ විනාඩි 10ක් විතර ෆැබ්‍රික් එක ඊට මෙහෙට හොඳට කලවම් කරලා මේ අපි මේ ස්කවර් කරාම ෆැබ්‍රික් එක හොඳට ක්ලීන් වෙලා අර තියෙන තෙල් ඒ වගේ අපවිත්‍රකාරක අයින් වෙලා හොඳට ක්ලීන් වෙලා අපිට ඩයි කරන්න සුදුසු මට්ටමකට එනවා. අපි ෆැබ්‍රික් එක දැන් ස්කවර් කරලා ඉවර වුණා. දැන් අපි මෝඩර්න්ටින් ප්‍රොසෙස් එකට තමයි දැන් යන්නේ. ඒකට අපි පාවිච්චි කරන්නේ මේ වෙලාවේ මම කිව්ව පල්මානිකම් භාවිතා කරන්න. ඒ කියන්නේ කොපර් සල්ෆේට්. ඒතර කොපර් සල්ෆේට් අපි මේ විදිහට මේ හොඳට මිශ්‍ර කරගෙන මේක හොඳට මේ දිය වෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ කොපර් සල්ෆේට් එක අපි ෆැබ්‍රික් එක ට්‍රීට් කරනවා. දැන් මේක කරන්නේ සාමාන්‍යයෙන් මම ටිකක් අඩු කන්සන්ට්‍රේෂන් එකක් 0.2% වගේ තමයි පාවිච්චි කරේ. ඒ කියන්නේ ෆැබ්‍රික් එක ග්‍රෑම් 100ක් නම් මෙතනදී මම පාවිච්චි කරේ 0.2 ග්‍රෑම් කොපර් සල්ෆේට්. මොකද මම මේ භාවිතා කරන මම හිතුවේ ටිකක් අඩුවෙන් භාවිතා කරනවා කියලා මේ කොපර් සල්ෆේට්. ඔයගලන්ට ලොකු ඉන්ටෙන්සිටියක් ගන්න ඕන. ඒ කියන්නේ ඩයි එක ගොඩාක් මේ ලොකු කලර් එකක් ඉහළ වර්ණ මේ තීව්‍රතාවයක් ගන්න ඕන නම් වැඩිපුර කොපර් සල්ෆේට් ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ අපිට පුළුවන් ඇත්තටම මේ ෆැබ්‍රික් එක මේකට දාන්න. දැන් මෙතන මම පාවිච්චි කරන්නේ ග්‍රෑම් ලීටර් එක මාර්ක විතර වතුර. මෙතන ෆැබ්‍රික් එක තියෙනවා සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක විතර ෆැබ්‍රික් එකක් මේ තියෙන. ඒතර මෙහෙම ගත්තාම අපිට මේක ස්ටීප් කරන්න පුළුවන්. මේකත් අර කලින් වගේම සාමාන්‍ය විනාඩි 10ක් විතර බොයිල් කරගත්තාම හොඳටම ඇති. එතකොට මොකද වෙන්නේ මේ මෙටල් අයන්ස් ගිහිල්ලා මේ ෆැබ්‍රික් එක ඇතුළට මේක තියෙන ෆයිබර්ස් ඇතුළට තන්තු ඇතුළට යනවා. ගියාන් පස්සේ ඒ දැන් අපි ඩයි කරනකොට අර එළියෙන් එන ඒ ස්වභාවික වර්ණකාරකය වඩා තීව්‍රව මේ ෆැබ්‍රික් එකෙන් අල්ල ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ මෝඩර්න්ටි ප්‍රොසෙස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ මෝඩර්න් වලට කරන්න පුළුවන් තව සුවිශේෂ දෙයක් තමයි ඩයි එක හොඳට මැටීරියල් එකට අල්ලන්න උදව් කරනවා වගේම ඒකෙන් බොහෝ අවස්ථාවන් සලසලා දෙනවා අපිට විවිධ වර්ණක ලබා ගැනීම සඳහා. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන බ්ලැක්බෙරි කියන ශාකය ඒකේ බෙරිස් වලින් සහ මේ පොන්ති අතු කොටස් වලින් ගන්න වර්ණක උගලන්ට පේනවා විවිධ මෝඩර්න් වෙනස් කිරීම තුළින් අපිට විවිධ වර්ණක ලබා ගන්න පුළුවන්. ඉතින් මේක හරිය වැදගත් කාරණාවක්. සමහර ලෑම මම අර කලින් කිව්වා වගේ උදාහරණයක් විදිහට අපි ඉන්ඩිගෝ වගේ ප්ලාන්ට් එකක් ගත්තොත් මෝඩර්න් නැතුව වුණත් අපිට ඩයි කරන්න පුළුවන්. මේ වගේ ඉතාම ලස්සන වර්ණ අපිට මෝඩර්න් නැතුව වුණත් ලබා ගන්න පුළුවන්. මේ ඉන්ඩිගෝ කියන්නේ හරි සුවිශේෂ ප්ලාන්ට් එකක්. මේකට අපි කියනවා නිල්වරිය කියලා. ඉතින් ඇත්තටම මට මේවයි කොළ ටිකක් හොයාගන්න පුළුවන් නම් මේකිනුත් මට ඩයි කරලා පෙන්වන්න පුළුවන්. විශේෂයෙන් මේ ගම්පහවට එහෙම කොළ හොයාගන්න පුළුවන් නම් මගේ Facebook group එකට පොඩි පණිවිඩයක් දාන්න හරි වටිනවා. මම මේකිනුත් ඒක කරලා පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට මේ වගේ විවිධ අපිට මේ වර්ණක ගන්න පුළුවන්. දැන් බලන්න මේ විශේෂයෙන්ම යුරෝප් වල තියෙන විවිධ ශාක වලින් මේ විවිධ වර්ණක හදලා ඒ වර්ණක වලින් මැටීරියල්ස් ඩයි කරලා මේ පොත් පවා ලියලා තියෙනවා. ඉතින් නමුත් මම ඇත්තටම ලංකාවේ මේ වගේ එකක් තියෙනවද කියලා හෙව්වා. නමුත් අවාසනාවට ලංකාවේ ගොඩාක් වර්ණක මේවා සාම්ප්‍රදායිකව භාවිතා වුණාට මේ ගැන සඳහනක් මේ අපේ භාෂාවෙන් අපිට ලබා ගන්න පොතක් මට හම්බුන්නේ නැහැ. එහෙම පොතකුත් තියෙනවා නම් මට ඒකත් දැනුම් දෙන්න. මට විතරක් නෙමෙයි ඇත්තටම මේක බලන ඕනෙම කෙනෙක්ට ඒකත් ගොඩාක් වැදගත් වේවි මේ කාරණා ගැන ඉගෙන ගන්න. හරි දැන් අපිට පුළුවන් ෆැබ්‍රික් එක ඩයි කරන්න පටන් ගන්න. දැහැමි මුිතාම නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඩයි කරන්න. දැහැමි දැන් දාන්න බාන ෆැබ්‍රික් එක. දැන් ෆැබ්‍රික් එක හොඳට ලූස් විදිහට තියලා. ඒ කියන්නේ ගොඩාක් තද කරන්න මේව කරන්නේ නැතුව හොඳට ලූස්ලි අපි ඕනේ අපි මේකට ඉන්සර්ට් කරන්න. දැන් මම මේකේ වතුර ලීටර් එක මාරක් විතර තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ෆැබ්‍රික් එක ඇතුළත් කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා දැනටම හොඳ කහ වර්ණයක් මේකට ලැබිලා තියෙනවා. මම දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ මේ මල් අයින් කරලා මේක කරන්න. මල් අයින් කරලා කරන්න පුළුවන්.
නමුත් මම හිතුවේ මල් එක්ක දානවා කියලා. එතකොට අර හොඳ සුවඳකුත් ලබා ගන්න හැකියාව තියෙන හින්දා. දැන් මේකට වතුර ටිකක් මදි වගේ අපිට තව වතුර ටිකක් දාන්න වෙයි. මේ විදියට දාලා අපි බොයිල් කරන්න ඕනේ මේක සාමාන්‍ය විනාඩි 20ක් විතර. දැන් ඕගොල්ලෝ මේක බොයිල් කරන්න කැමති නැත්නම් ඒ වගේම තද වර්ණයක් නෙමෙයි නම් බලාපොරොත්තු වෙන්නේ මේක සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර ඕගොල්ලන්ට තියලා තියන්න පුළුවන් මේ විදියට මේ කියන්නේ හොඳට වර්ණය අල්ලා ගන්න. හැබැයි මතක් කරන් දැන් ඔයගොල්ලන්ට පේනවා සමහර තැන්වල මේ වගේ අඩු වැඩි තැන් එන්න පුළුවන්. ඒක නිසා මේක හොඳට කලවම් කරන එක හරි වැදගත්. ඒ කියන්නේ දැන් මේක නිකන් ස්ටීප් වෙන්න නිකන් තියලා තියනවට නම් ඊට වඩා මේ තියනවා නම් එමෙ ඇවිල්ලා ඇවිල්ලා මේක කලවම් කරන්න. දැන් අමුත් මේක අපි විනාඩි 20කින් විතර ගන්න බලාපොරොත්තු වෙන හින්දා අපි මොකද කරන්නේ මේක අපි 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 මොකක් හරි මේකක් පාවිච්චි කරලා ස්පැචුලා එකක් වගේ මේක අපි මික්ස් කරන්න ගන්න. ඉතින් ඔයගලන්ට පේනවා ටිකෙන් ටික වර්ණයේ දීප්තිය එන්න එන්න වැඩි වෙනවා. අපි බලමු කොච්චර දීප්තියක් අපිට ගන්න පුළුවන්ද කියලා මේ විදිහට ඩයි කරලා. අපි මේකට තව වතුර ටිකක් හැබැයි දාන්න ඕනේ. ඔන්න දැන් අපේ ඩයි බාත් එක බොයිල් වෙනවා. ඒ කියන්නේ ටිකින් ටික දැන් මේක මේ ෆැබ්‍රික් එකට මේ වර්ණය උරා ගන්නවා. ඒක පැහැදිලිව බලන්න පුළුවන්. කලින්ට වඩා ටිකක් තීව්‍ර වර්ණයක් දැන් ඇවිල්ලා තියෙනවා. එතන මේ විදිහට පොඩ්ඩක් මේ වගේ සිම වෙන්න දෙන්න නම් හොඳයි. සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර දැන් විනාඩි 5ක් විතර ගෙවිලා තියෙන්නේ. මේ විදිහට අපි මේ ඩයි එක සිම වෙන්න දෙමු. එතකොට එන්න එන්න මේ තීව්‍රතාවය වැඩි වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඉතාම ලස්සන කහ පාට වර්ණයක්. මේක දුඹුරු නෙමෙයි. මේක ලස්සන කහ පාට වර්ණයක් මේකේ තියෙන්නේ. එතකොට මේ වර්ණය ඉතාම ලස්සනයි. අපි දැන් අපේ මේ ඩිසයින් වැඩ කරන්නේ මගේ නෝනා. අපි එයාට කියලා ලස්සන ඩිසයින් එකක් තෝරගෙන අපි බලමු හොඳ මේ මේකෙන් හොඳ මේ ප්‍රොඩක්ට් එකක් එළියට ගන්න. හොඳ ලස්සන ස්ටයිල් එකක් හොඳ ඩ්‍රෙස් එකක් දැමිට එළියට ගන්න ට්‍රයි කරමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා වර්ණය හරිම ලස්සනයි. ඔන්න දැන් අපි ඩයි කරලා ඉවරයි. දැන් මම ඇත්තටම විනාඩි 20ක් ඩයි කරන්න ඕනේ කියලා හිතුවද විනාඩි 10ක් විතර තමයි මම ඩයි කරේ. මට හිතෙනවා විනාඩි 20ක් විතර ගියොත් මේකේ මේ කලර් එක වැඩි වෙයි කියලා. ඉතින් දැන් අපිට තියෙන්නේ ඇත්තටම මේක අයින් කරලා ක්ලෝත් එක අයින් කරලා ගන්න එක. ඇත්තටම මේ ඩයි සොලියුෂන් එක අයින් කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේක අර අපේ මේ විද්‍යාත්මක පත්‍රිකාවල නම් තියෙන දිගින් දිගටම ඩයි කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් ස්වභාවික ද්‍රව්‍යයක් නිසා අනිවාර්යයෙන්ම දවස් දෙකක් හෝ තුනක් ඊට වඩා වැඩිපුර කරන්න ගියොත් මං හිතන්නේ ගොඩක් වෙලාවට වෙන වර්ණයක් එයි. දැන් මේක අපිට පුළුවන් මේ ෆැබ්‍රික් එක අපිට අයින් කරලා ගන්න. ඊළඟට අපිට පුළුවන් මේක ඩ්‍රයි වෙන්න දාන්න. ඒතර මේක හොදලා ඩ්‍රයි කරන්නේ නැතුව මුලින්ම ඩ්‍රයි කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය මුලින් මේක වේලෙන්න තියලා ඊට පස්සේ හොදලා දාන්න පුළුවන්. දැන් එකපාර ඩයි කරන් මේක වොෂ් කරලා දාන්න නැත්නම් මොකද මේකේ තියෙන සමහර ඩයි මේ ෆික්ස් වෙලා නැති නිසා අයින් වෙන්න පුළුවන්. ඒතර මේක ඩ්‍රයි වෙනකොට මේ සාමාන්‍ය මේක වේලෙනකොට තව දුරටත් මේ ඩයි එක මේ ෆැබ්‍රික් එකත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඒකට අපි වෙලාව දෙන්න ඕනේ. ඒ අපි මේක මේ වේලෙන්න දානකොට. ඉතින් අපි දැන් ඒක වේලෙන්න දාමු. එහෙනම් අපි දැහැවිටම කියලා. අපි දැහැමි අල්ලගෙන ඉන්නේ. දැන් අපි ඩයි කරපු ෆැබ්‍රික් එක ඔයාලට පේනවා. දැන් ඉතාම ලස්සන කහපාටක් මේ ෆැබ්‍රික් එකේ තියෙනවා. ඉතින් අපිට මේක ඊළඟට පුළුවන් අර කලින් කිව්වාගේ ඩ්‍රයි කරන්න දාමු. ඩ්‍රයි කරලා ඊට පස්සේ අපි වොෂ් කරමු. එතකොට අපිට තව ටිකක් මේ වර්ණය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දීර්ඝ කාලිනව තියාගන්න පුළුවන්. ඔන්න දැන් මගේ වැඩ කටයුතු ඉවරයි. දැන් මේක දැන් ඔළුවේ දාගෙන ඉන්නේ. හරි, මේ දැන් මගේ වැඩ කටයුතු ඉවරයි. දැන් ඊළඟට අපි මේක අපි මේකෙන් මේ හොඳ ඩිසයින් එකක් තෝරගෙන අපි මේක මහන්ඩ දෙන්න ඕනේ. ඒ වැඩේ නම් බාරගන්නේ මගේ බිරිඳ තමයි. මොකද ඒ ඩිපාර්ට්මන්ට් එකේ තමයි මේ වැඩේ වෙන්නේ. දැහැමි අම්මා මොකද කරන්නේ? ඇඳුමක් බානවා. මේනි මගේ ආදරණීය නෝනා මහත්තයා. හලෝ කියන්නේ. මේ මොනවද කරන්නේ? මම මේ මමන් ඩිසයින්ස් ටිකක් බලවා. අම්මලන් බලමු. කොමනද ඔයාගේ? මේ තියෙන්නේ. ෆස්ට් එක. මේක ලස්සනයි නේ. මේකද අර ක්‍රීම් පාට් එක ලස්සනයි. මොකද්ද? කලින් මේක තමයි ලස්සන. මොකද්ද? මේක තමයි ලස්සන. මේකද? මීට වඩා ලස්සනයි කලින්. මේකද? මේකද ලස්සන? හරි. එහෙනම් කො ආයෙනම් මේ ඩිසයින් එකට යන් අපි. හොඳයි.
මේ තියෙන්නේ සේපාලිකා මල් වලින් වර්ණ ගන්නපු අපේ දැහැමිගේ ලස්සන ඩ්‍රෙස් එක. අපි හොයලා දුන්නු ඩිසයින් එකටම අපේ ගෙවල් ළඟ ඉන්න ආන්ටි කෙනෙක් ඉතාම ලස්සන අනර්ග නිමාවකින් යුතුව මේ ඩ්‍රෙස් එක මේ මහලා දුන්නා. ඉතින් දැහැමිට ගොඩක් ආසයි මගේ දැහැමි ඩ්‍රෙස් එකට ආසයිද? දැහැමි ගොඩක් ආසයි ඩ්‍රෙස් එකට. දැන් අද ලෑස්තිලා ඉන්නේ ඒ ඩ්‍රෙස් එක අඳගෙන මොන්ටිසෝරි යන්න. ඉතින් ඇත්තටම මේක තීරණ වැදගත්කම තමයි මේ වගේ නැචරල් ඩයිස් පාවිච්චි කරලා දැන් ගොඩක් ලංකාවේ මේ සම්බන්ධ වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ අයට පුළුවන් ඇත්තටම මේවා ට්‍රයි කරලා බලන්න. සමහරලාට ඒගොල්ලෝ හදන ප්‍රොඩක්ට් වලට උනත් යම්කිසි මේ වැලියු එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ මොකක් හරි තාක්ෂණික ගැටනක් තියෙනවා නම් මගේ Facebook පිටුව තියෙනවා. ඒකෙන් උගලන්ට යම්කිසි දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් මට වෙලාව තියෙන විදිහට මම ඒකටත් උත්තර දෙන්නම්. ඉතින් කොහොම වුණත් ඒ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ අපි දැහැමිට ලස්සන ඩ්‍රෙස් එකක් ඒ ආසම කරන මල් වලින් හදලා වර්ණ ගන්නලා දුන්නා යාට මොන්ටිසෝරි අඳින්න. දැහැමි කැමතිද? වීඩියෝ එක අවසන් කරන්න කලින් ඉතාම වැදගත් පණිවිඩයක් අරගෙන එන්න ඕනේ. සෞර්ධීනි අපි ජීවිතේ ත්‍යාගශීලී බව කියලා කියන්නේ හරිම වැදගත් දෙයක්. අපි දෙන දෙයකට සෑම විටම අගයක් තියෙනවා. හැබැයි ඒ අගය ගොඩාක් වැඩි වෙනවා අපි හෘදයාංගම වශයෙන් කෙනෙක්ට යමක් හදලා දෙනකොට. අපි විසින් පුද්ගලික වශයෙන් යමක් ඒකට එකතු කරලා දෙනකොට ඒකේ ලොකු අගයක් තියෙනවා. ඒක මම මගේ ජීවිතේ මම ගොඩාක් ඉගෙන ගත්ත ඉතාම වැදගත් කොට සලකන කාරණාවක්. සෑම විටම යමක් කෙනෙක්ට දෙනකොට ඒක හෘදයාංගම වශයෙන් ඒක පුද්ගලික කරලා දෙන්න ඒක හරි වටින දෙයක්. ඉතින් ඒකත් සමගම අද අපේ වීඩියෝ එක අවසන් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් දැමි නම් ගොඩක් සතුටින් ඉන්නේ හොඳට පැහැදිලිවම පේනවා. අද ඉතින් මේක ඇඳගෙන තමයි මෙයා අද මොන්ටිසෝරි යන්නේ. ඒක මටත් ලොකු සතුටක්. මම හිතනවා ඕගොල්ලෝ යම්කිසි දෙයක් මේකෙන් ගන්න ඇති කියලා. මේ වගේ විද්‍යාත්මක කාරණා සඳහන් කරමින් මේ කරන වීඩියෝ වලින් යම්කිසි හෝ රටට සේවයක් වෙනවා නම් ඒක ලොකු අගයක් විදිහට මම සලකනවා.